Cassandra, the cybernetic research for next generation. Shaan Jairatna Adhyakshaya. Main character. ඉන්ස්පෙක්ටර්ට ඇවිල්ලා තියෙන ආරංචියක්ද එහෙම නැත්නම් ඔපුදුපියක්ද? ස්වබෝධා සාක්ෂිත කොප්පු වෙනකන් හැම ඔපුදුපියක්ම අපිට ආරංචියක්. ඉන්ස්පෙක්ටර් මගේ හිතේ නම් එහෙම කිසිම විශේෂාංගීමක් තිබ්බේ නැහැ. හැබැයි රොමේෂ් අමිස්ගේ හිතේ නම් එහෙම දෙයක් තිබුණා. අනිත් එක ඒක රහසක් නෙමෙයි ඉන්ස්පෙක්ටර්. රෝහිත සර්ගේ පුතා ආකාශ් ඒ විතර නෙමෙයි රෝහිත සර්ත් ඒක දැනන් හිටියා. කියන්නේ මිස් රෝහිතත් මේ ගැන දැනුවත්? කොයි කාලෙ වගේද මිස් රෝහිත මේ ගැන දැනගත්තේ? එයා මැරෙන්න ටික දවසකට කලින්. මං හිතුවා. දැන් එතකොට ඉන්ස්පෙක්ටර් කියන්නේ රොමේෂගේ සදේශ අතරයි සම්බන්ධයක් තිබිලා ඒක රෝහිත සර්ට අහුන නිසා මේ දෙන්න එකතු වෙලා රෝහිත සර්ව මැරුවා කියලාද? එහෙම වෙන්න බැරිද? මම මදුරු එක්කත් මරන්නේ නැහැ සර්. සදේශ් වෙජිටේරියන් කිලර්ස්ලත් කොච්චර ඉන්නවද? මිස් රොමේෂ මිස් රෝහිතගේ මරණයට කලින් සහ අනින් පස්සේ ඔව හම්බෙලා තියෙනවා. එයා මාව හම්බෙන්න ආව සර්. හැබැයි මං එයාව හම්බෙන්න ගියේ නෑ. දැන් ඔයා මෙහෙම හිතන්නකො. ඌ මට ගැහුවා. මට ඌ ගැහුවා. ඒ දෙකම එකයි. දැන් සර්ට හරියට මොකද දැනගන්න ඕනේ? දැනට එච්චර. එක දෙයක් තියෙනවා සර්. ප්‍රොමේෂන් මිස් මට මේ ළඟදි තර්ජනය කළා. එයා කිව්වා එයාගේ මගේ සම්බන්ධයක් තියෙනවා කියලා පොලිසියෙන් සැක කෙරුවොතින් ඒක මට ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒක කොහොමද තර්ජනක්ද? ඒක කිව්ව ටෝන් එක සර්. අනිත් එක මම විශ්වාස කරනවා දැන් සර් මේ ඇවිල්ලා මාව හම්බුනේ රොමේෂ් අමිස්ගේ මොකක් හරි උසු ගැන්වීමකට කියලා. සදේශ් ගොළු හොඳට වැඩ කරනවා නේ. හා? හරි. අපි ආ ඉක්මනටම හම්බුනේ. ෆේස් ක්‍රීම් නව ඇසුරුම ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට Mm-hmm.
හයි. වාහනේ දැකලා නැවතු. ආකාශ්, ඔයා මාවයි ෂේන්මයි සැක කරන එක සාධාරණයි. ඒක වැරද්දක් නෑ ආකාශ්. හැබැයි ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න, මිස්ටර් රෝහිතට ඒ වගේ දෙයක් කරන්න අපිට කිසිම උවමනාවක් නැහැ. මේ ෆීල්ඩ් එකේ මාව කොච්චර රිජෙක්ට් වෙලා තියෙනවද ඔයා ඒව දන්නවා? ෂේන්වත් ඒ විදිහටම රිජෙක්ට් වෙලා ඇති. එහෙම වෙන හැම වෙලාවකම අපේ රිජෙක්ට් කරපු මිනිස්සුන් අපිට මරන්න ඕන වුණා නම් මේ ලංකාවේ ඉන්න ලොකුම මිනේ මරුව මේ වෙනකොට අපි. කවුද මගේ දඩාව මැරුව? සෝරි මම මෙහෙම කියනවාට. ඒත් කෙලින්ම කිව්වොත් ඔයාගේ තාත්තා කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නෙමෙයි. ඒක හැමෝම දන්නවා. ඒ නිසා යාට හතුරු වැඩි. දැන් හැමෝම බයයි. ඉතින් ඒකම වෙන්න බැරිද මේ වගේ දෙයක් වෙන්න හේතුව? දන්නවද ආකාශ්, මිනිස්සු බය වුණාම ඒගොල්ලෝ හැංගෙනවා. එහෙම නැත්නම් යාළට ඒ බය වෙන්න තියෙන හේතුව නැති කරලා දාන්න ට්‍රයි කරනවා. මිස්ටර් රෝහිතගේ මර්ඩර් කේස් එකත් එහෙම දෙයක් වෙන්න බැරිද? දන්නවා සහස්‍රා, ඩඩා ජීවත් වෙලා ඉන්න කාලේ මං හිතුවේ එයා මැරිලා ගියා නම් මට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් දැන් එයා මැරිලා ගිහිල්ලා මට තාමත් දෙහි නිදහස දැනෙන්නේ නැහැ සාහස්‍රා. ඔයා නොදන්නවා වුණාට ඔයාගේ ඩඩාට ඔයා ගොඩක් ආදරේ. හැබැයි එයා මට කරපු තරම කරේ වෙනස්කම්. එච්චර වෙනස්කම් මැද්දෙත් ඔයාගේ ආදරේ දිනා ගන්න හැදුවේ ඔයාට ආදරේ නිසාම ආකාශ්. කාලා දෙන්න. කන්න යමුද? ස්නාන කලාව අනේ ඔබ සීවිලාවේ කරදර කරනවාට
මේ මගේ සලෝන් එකේ ප්‍රොමෝෂන් වැඩ ටිකක් මේ ටිකේ ප්ලෑන් කරනවා. ඔයගෙන් පොඩි උදව්වක් ඕනේ. අනික ඔයie කිව්වනේ මේ හරිය ෂූටින් කියලා. මං එනකම්ම මග රැකගෙන හිටියා නේද? ඒක අවුල් නේ. Sorry. නෑ නෑ මං ජෝක් එකක් කරේ. කියන්න මම මොකද කරන්න ඕනේ? ඔයගේ ගානත් මට කියන්න. හා මං කියන්නම්. ඒ කියන්නේ ඔයා මට ගෙවලා තමයි මගින් මේ වැඩේ කරගන්න හදන්නේ නේ? ගෙවන්න තුබෑනේ. අනේ මේ මට වගේ කිසිම ගාස්තුවක් ඕනේ නෑ. ඔයාමට වැඩේ කියන්න මම වැඩේ කරන්න. ෂේන් කතා කරේ නැද්ද සමාදී? කතා කරා. මං එයාට කිව්වා ඔයාට වද දෙන්න එපා කියලා. එහෙනම් ඒක නිසා වෙන්නේ නැති ගිය ටිකේ මට කෝල් එකක්වත් ආවෙ නැහැ. මොනවා වුණත් ඉතින් කොල්ල පව්. පව් නම් තමයි. ඒ වුණාට ඔයාට උනත් තේරෙනවන සමාදී යාමේ කරපු දෙයට මට එහෙම එයාට සමාවත් දෙන්න බෑ. මේ මට ෂූට් එකකට තව වෙලා තියෙනවා. අපි ඔයගේ ඔය ප්‍රොමෝෂන් වැඩේ ගැන කතා කරන්නත් එක්ක කොෆි එකට එළියට යන්න. යා. නන්න ගියේ. හදන රොට් වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. උඹට ඔය ළඟදි ඉඳන් ඇති වෙලා තියෙන යාළු ෆිට් එක සහස්රත් එක්ක ඒක මට ඉච්චර අල්ලන්න ඈ. අය උඹට ජේද? ජේ නෙවෙයි. උඹට බැන බැන හිටිය කෙල්ලනේ ඉතින් ඔය. බලපංකෝ සහස්ර අපේ සලෝන් එක ප්‍රොමෝට් කරන්න ගත්තට පස්සේ මෙතන සෙනඟ පෝලිම් පිටින් ඉඳි. එතකොට උඹේ ওই නෝක් කාඩු ගතිය නිකම්ම අරලා යයි. වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. සහස්ර වැඩේ කරලා දුන්නත් සලෝන් එක ඉස්සරහා මිනිස්සු පෝලිං ගහයි කියලා නම් හිතන්න එපා. මට වෙලාවකට හිතනවා ෂේන් පව් කියලා බං. සහස්ර ෂේන්ට මාර විදියට ආදරේ. එයාට ඕනි ෂේන්ට පනිෂ් කරන්න. ඒක මහ නපුරියක් බං. අනේ මේ උඹ අර කසුන්ට පනිෂ් කරපු හැටි මං දැක්කනේ. දැන් එනවා මෙතන සිල්ලම්මා වගේ කතා කියන්න. උඹ තමයි නපුරි. ඒක වෙනයි මේක වෙනයි. ඒ මනුස්සයාට හතර වටේම කෙල්ලෝනේ. සහස්ර කියනවා එහෙම වුණා නම් ඉවසන්න හරි තිබ්බා කියලා. බයිලා බං. තමන්ගේ ප්‍රශ්නේ විතරයි ලොකු කියලා හැමෝම හිතන් ඉන්නේ. මං සහස්රට තව ටිකක් කතා කරලා තේරුම් කරලා දෙනවා බං. ෂේන් නිකන් දුක් විඳින්න ඕනේ නෑනේ. ඇයි උඹ ආදරේ දේවතාවිය වෙන්නද හදන්නේ? ඇයි නරකද? නරක නෑ. හැබැයි කරන දෙයක් හිත රිද්ද ගන්න නෑතු. ඕකේ මැඩම්. නව ක්ලෝස් අප් නැචරල්ස් කරාබු නැති සහ ඔරේන්ජ් සාරයේ සමගින් ෆ්‍රෙෂ් එකේ ජෙල් වෙන්න. අමෝ අමෝ රමෝ කළු බූසේ කපෝ. උඹ මහා භයානක මනුස්සයෙක් මචං සිරාවටම කියන්නේ. බලපන් ෆීල්ඩ් එකේ උඹට හිටපු පළවෙනි දුෂ්ටයා. ඌ උඹට බලපන් සීන් එක පටන් ගන්න කලින් කූරිය ගැව්වනේ. උඹට ඉතින් නැද්ද උඹේ මස්ත බාල්දුයි කියලා. මම කියන්නේ මචං මේකට පොඩි සබ්ලිමිනල් කැම්පේන් එකක් යවමුද? ෂේන් කළුර ගෙදරත් එක්ක ගේම් ඉල්ලුවා ඌට කෙලවෙනවා කියලා. උඹට ෆිල්ම් ඉන්නේ ගලාගෙන පැන පැන එන්නේ. මේකේ මරණයක් විහිළුවට ගන්න එපා බං. මොකද ඔතේ දුකයි නම් කියලා පැනහ වලට.
ඉස්සරහට උඹේ ෆිල්ම්ස් කරන්න කවුද සල්ලි දෙන්නේ උඹට? අනේ අපි රෝහිත මහත්තයා පාවුලේ ඉඳලා. රෝහිත සර් දීපු සල්ලි වලින් කීයක් විතර ඉතුරු වෙලා තියෙනවද? ආ ඒක සෑහෙන ඉතුරුයි. ලස්ස පහක් වගේ. ඔන්නක මලගේ දෙට දීලා දාපන්. තෝට පිස්සුද? අපිට සල්ලි දුරු සීන් එකක් දන්නේ රෝහිත විතරයි. අර උගේ ගෙඩි බිල්ඩ පුතාවත් දන්නේ අඩුහනේ ඒව සීන් නැහැ. විකාර කරන්න බෑ ඔකතෝගේ බේත් වල තියාගන්න. මිනිහෙක් මරන වෙලාවෙ එහෙම දෙයක් කරන එක හොඳ නෑ බං. මගේ බෙහෙත් ගන්න සල්ලි තියෙනවනේ. අපි ඔන්නක දීලා දාමු. ඔබගෙන කතාවෙත් ඇත්තක් තියෙනවා බං. මම මේ කරන මජර වැඩවල හැටියට මට මොන දෙයක් කියද කියලා කියන්න බෑනේ. මම මගේ ලෙඩවලට ඔය සල්ලි තියාගන්න. හවුද නෑ? ෂේන් කලුවර ගෙදර. ඔව් සර්. රෝහිත ඉන්ද්‍රජිත්ගේ මරණය සම්බන්ධයෙන් තමුන්ගේ සැකපිට අතන උඩ ගන්නවා. මාන්චු දාන්න. සර් ඉතින් මම මාන්චු දාන්න. සර් මම අපි එන්න ඕනේ පොලිසියට එන්න සර්. බලන්න පොලිසිය. සර් ඉතින් මම මුකුත් කරේ නෑනේ සර්. මම කරන්නේ. වෙන් අයියට කතා කරපන්. අයියට කතා කර සර්. වල අලුත් පෙනුම රැක ගන්න. කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. මහේලා අයියෝ දුකෙන් වගේ. මට හැමදේම එපා වෙලා තියෙන චාපා. අයියේ. මේ කිසිම දෙයක් තේරුමක් නැහැ. විසාසා. ඔව් විසාසා. අපිට ඔය අතර කොට ගන්න සිද්ධ වෙනවා. Excuse me. Ai. Rohit Indrajit ki gaatne sambandhe sakapita. Hai kab da? Officer, ai maa mata danagan puluwanda? Yanne sir. Api eka police di balanna. Officer. මල්ලිට එහෙම තරහක් තිබ්බේ නැහැ මිනිහත් එක්ක. මං හිතාගෙන හිටියායි කවමදාවත් මිනිහට ආදරේ කරන්නේ නැහැ කියලා ජූල්. හැබැයි උඹ ආවට පස්සේ මට අතතනේ මං ඔබට ආදරේ කරන්න පටන් ගත්තා. මේ ඔක්කොම සිද්ධ වුණේ සහස්ර හිමිලා. මට හිතුණා සහස්ර මල්ලිට ලනුකර මොකක් කර රස්පැත්තියක් වෙයි කියලා. මේ character.